2024 මේ මැතිවරණ වසරක්. එහෙම තමයි යාලා කියන්නේ. නමුත් ඇතැම් කරුණු නිසා මැතිවරණය පවත්වන තුරුම ලාංකේය අපිට නම් ඒ ප්‍රශ්නාර්ථයක්. මේ ගෙවෙන කාලය තුල ලාංකේය දේශපාලන පිටිය තුල විවිධ දේවල් සිදු වෙනවා. ඒ වගේම සිදුවීමටත් නියමිතයි. ඊයේ දිනේදී වැඩිපුරම කතාබහට ලක්ුණේ සරත් ෆොන්සේකා ගැන. සමහරු කියුවේ නම් සරත් ෆොන්සේකා සජබෙන් ඉවත් වෙලා අනුරු කුමාරා සමග එක්වන බවයි. මීට හේතුව ලෙස දක්වා තිබුණේ සරත් ෆොන්සේකාගේ ජම්ම හතුරෙකු බඳු වූ දය රත්නායකව සජිත් ඇතුළු පක්ෂ සමාජිකින් බැති සිතින් පිළිගැනීම නිසා මාධ්‍ය හමුවක් පවත්වා මේ පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් සරත් ෆොන්සේකා සිදු කළා. ඒ වගේම ඔහු විශේෂයෙන් ප්‍රකාශ කර සිටියේ එක්කෙනෙක් දෙන්නෙක්ගේ වැඩ නිසා තමන් පක්ෂයත් නොහරන බවයි. නමුත් මේ මෙසේම සිදු වේද කියලා නම් සැක සහිතයි. ඒ වගේම රටේ ජනමතය තුළ තදින්ම තියෙන දෙයක් තමයි සරත් ෆොන්සේකා අනුරා සමග එක් වී යුතුය යන්න. ඉතින් කුමන හෝ හේතුවක් මත සරත් ෆොන්සේකා ඒ පක්ෂයෙන් ඉවත් වී අනුර සමග එක් වීමට කැමැත්තෙන් සිටියොත් අනුරු කුමාර ඇතුළු NPP පක්ෂය ඊට කැමති වේද? තර්කානුකූලව දේශපාලනික හිඩැස් දිහා බලන්න කැමති තරුණ ඔබ මේ තීරණය ගැන හිතන්නේ මොකක්ද? ඒ වගේම පහුගිය දිනකදී අමාත්‍ය සනත් නිශාන්ත හදිසි අනතුරකින් මරණයට පත් වුණා. මීට අදාළව අදාළ රියදුරු පොලිස් භාරයේ සිටිනවා. කෙසේ නමුත් ඔහුගේ මරණය ගැන ගමේ ජනතාව එක මතයක සිටියත් රටේ ජනතාව දැරුවේ වෙනම මතයක්. ඒ වගේම සමාජ මාධ්‍ය තුල ඔහුගේ බිරිඳ ගැන මෙවන් පුවත් කිහිපයක්ම දැක් ගැනීමට පුළුවන් වුණා. ඒ වගේම ඔහුගේ සමීපතමයන් ඔහුගේ මරණයට අරගල කරුවන් වගඋත්තරකරුවන් ලෙසත් නම් කර සිටියා. ඒ වගේම තවත් සමහරක් මන්ත්‍රීවරු කිව්වා අපිව අවශ්‍ය ගන්න එපා කියලා. මේ වගේ විවිධ නාට්‍ය පහුගිය ටිකේ දැක් ගැනීමට පුළුවන් වුණා. කෙසේ නමුත් ඔහුට අවසන් ගෞරව දක්වන්න සැලකිය යුතු ජනතාවක් පැමිණ සිටියා. ඉතින් සනත් නිශාන්තගේ අඩුව පුරවන්න ඔහුගේ බිරිඳට ඡන්දයේදී ඒ පළාතෙන් ඇයව පාර්ලිමේන්තු යවන්න ඒ ජනතාව සැදැහැ සිතින් පෙළගැසී ඉන්නව නම් අපි බලාපොරොත්තු වෙන දේශපාලනික චින්තනයේ වෙනස තවමත් ජනතාව තුළ සිදු වී නැහැ. තවමත් ඉන්නේ ගමේ එකානේ, අපේ තාත්තට උදව් කරානේ, අපේ මළගෙදරට ආවනේ, මෙන්න මේ මතවලින් ඡන්දය දෙන රටේ අනාගතය ගැන තීරණය කරන ජනතාවක්. මෙහෙමනම් අපේ මිනිස්සු ඡන්දය දෙන්න සූදානම් වෙලා ඉන්නේ තරුණ අපි බලාපොරොත්තු වෙන ප්‍රතිපත්තිමය වෙනසකට ඡන්දය දෙන ජනතාවක් තාම ලංකාවේ තුලේ නැහැ. ඒ වගේම තවමත් ඡන්ද දායකින්ගෙන් වැඩි ප්‍රතිශතයක් ඉන්නේ වයස අවුරුදු 50ට වැඩි උදවිය. මෙතනින් 120ක් පමණ කැපුවත් කොළ, කැපුවත් නිල් ගණයේ උදවිය. අනිත් මිනිස්සු දන්නේ පත්තරවල දේවලුයි, TV වල දේශපාලනික නාට්‍ය ගැනයි විතරයි. මේ වගේ මිනිස්සුන්ට සමාජ මාධ්‍ය නියාමන පනත් ගැනවත්, බඩු මිල වැඩිවීම ගැනවත් කිසිම දැනීමක් නැහැ. ඒ දැනගන්න ඌමනාවකුත් නැහැ. ඔවුන්ට මේ දේවල් තේරුම් කර දීමේ පරම වගකීම තරුණ ඔබ සතුයි. පවුලෙන් පටන් ගන්න. ඉතින් මෙන්න මේ නිසාම තමයි වටෙන් ගොඩෙන් නැවිත් තරුණ ඔබව මර්ධනය කරන්න සැරසෙන්නේ. ඔබටත් මටත් ලංකාවේ ඉන්න හැම කෙනෙක්ටමත් මෙයයි ලැබෙන අවසන් අවස්ථාව. අනුර සජිත්, රනිල් එහෙමත් නැත්නම් අලුත්ම අපේක්ෂකෙක් හෝ වේවා මේ කවුරු ආවත් වචන වලට රැවටෙන්නේ නැතුව බුද්ධියෙන් තීරණ ගන්න පුරුදු වෙමු. රටේ ජනතාවගේ චින්තනය වෙනස් නොවන තාක්කල් දේශපාලඥයා වෙනස් වෙන්නේ නැත. ඔබ මොකද මේ දේවල් ගැන හිතන්නේ? ඔබේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න තමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.